විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. එම ඉල්ලුමට සලිරන ප්‍රමාණයට අපිට ගමන් බලපත්‍ර මහජනතාව වෙත නිකුත් කිරීමේ අපහසුතාවයක් පැනනැගුණා. ඒ නිසාම ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විශාල මහජනතාව ප්‍රමාණයක් මෙම දෙපාර්තමේන්තුව වෙත පසුගිය කාලයේදී රැස් වුණා. ගමන් බලපත්‍රයක් සකසා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන පිරිසට අපිට ඉදිරි දිනයක් ලබා දීමට තමයි සිද්ධ වුණේ. අපිට අද අලුත් මාර්ගගත ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න හැකියාව ලැබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වීමට හැකියාව තියෙනවා. එහි වම්පස සඳහන් වෙනවා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම යන සබැඳියාව. ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීමේ පද්ධතිය වෙතට ඔබට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන්. එතනදී එක් දිනයක් ලබාගෙන වෙන් කරවා ගැනීම කරන්න පුළුවන් වෙනකොට ඒකේ සීමා සහිත ප්‍රමාණයක් තමයි අපිට ඔබට යම් ආකාරයක ටෝකන් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහා ඔබට වෙන් කරවා ගැනීමේ කටයුතු කරන්න පුළුවන්. ඒ අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ අඩවිය හරහා දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. නොවැම්බර් මාසයේ 6 වෙනිදායින් පසුව දිනයක් වෙන් කර ගැනීමේ අපේක්ෂාවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වලකින ලෙසට අපි මහජනතාව දැනුවත් කරනවා. මේ වෙනකොටත් අපි නොවැම්බර් මාසයේ අග වෙනකන්ම ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දින ලබා දීලා ඉවරයි. ඒ නිසා දෙසැම්බර් මාසයේ මුල් දිනයක ඉඳන් ඔබට ඒ සඳහා දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. අපි අවධාරණය කරනවා වෙනත් කිසිම ආයතනයක් එහෙම නැත්නම් වෙනත් බාහිර පාර්ශවයක් වෙත මුදල් ගෙවලා මේ වෙබ් අඩවිය කරා ප්‍රවිෂ්ට වෙන්න උත්සාහ කරන්න එපා. ඒක ඇත්තෙන්ම ඔබව නොමග යවීමක්. ඔබට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වුණොත් ඒ සඳහා අපේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 19919 අංකයේ අමතලා උපදෙස් ලබා ගන්න. ඒත් එක්කම අපේ දෙපාර්තමේන්තුව සතුව පවතින දුරකථන කේන්ද්‍රයක් 19962 ඒ හරහා ඉදිරියේදී ඔබට උදව් කරන්න අපි ක්‍රමවේදය සලසලා තියෙනවා. හෙට දිනේදීත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දුරබැහැර ප්‍රදේශවල ඉඳලා කොළඹට එහෙම නැත්නම් මෙම දෙපාර්තමේන්තුව වෙත මේ වෙනකොටත් යම් පිරිසක් පැමිණෙමින් සිටිනවා කියලා අපි හිතනවා. එතකොට ඒ අයවත් අපහසුතාවයට පත් නොකරන නොවන විදිහට ඒ පිළිබඳවත් සලකා බලලා අපි නොවැම්බර් මාසයේ 6 වෙනිදා ඉඳන් මේ මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න තීරණය කරා.